හරි අපි බලමු ප්‍රශ්නක අද 126 PV වක්‍රකී පටන් ගන්න තියෙන්නේ පරිපූර්ණ වායවක කියලා පැහැදිලිවම කියනවා ඒක එහෙම කිව්වම මතක් වෙනවනේ පරිපූර්ණ වායවක අභ්‍යන්තර ශක්තිය නැත්නම් පොදුවේ කිව්වොත් ඕනම වායවක අභ්‍යන්තර ශක්තිය කියලා කියන්නේ චාලක ශක්තිය විභව ශක්තිය එකතුව විභව ශක්තිය විදිහට හැසිරෙන්නේ අන්තරණුක ආකර්ෂණ බල ඉතින් පරිපූර්ණ වායවක ගත්තොත් අන්තරණුක ආකර්ෂණ බල නැහැ කියලා චාලක වදේ අපි උපකල්පනයක් කරනවා ඒක නිසා පරිපූර්ණ වායවක අභ්‍යන්තර ශක්තිය විදිහට හැසිරෙන්නේ චාලක ශක්තිය විතරයි ඒ අවස්ථාවේදලා සී අවස්ථාවකට පත් කරනවා ඒ අවස්ථාවේදලා සී අවස්ථාවකට පත් කරනවා මම කියනවා ඒ පත් කරනකොට වායුවෙන් ඉවත් වෙන තාප ශක්තිය ජූල් 250 මම අහනවා වායුවේ චාලක ශක්තිය එතකොට කොච්චරකින් වෙනස් වෙනවද හරි ගයිස් ඔයගොල්ලෝ දන්නවා මෙන්න මේ එතකොට ඒ වලින් ඉඳලා සී තෙක් ප්‍රසාරයත් පරිමාක්ෂයත් අතර ශේෂ්ඨ බලය සී තෙක් කිව්වොත් ඔච්චරයි නේ හුයි සී දක්වනකොට ඔය දක්වා විතරයි අපිට ගන්න පුළුවන් වෙන්නේ. ප්‍රස්සාරයත් සී දක්වා විතරයි වෙන්නේ. ප්‍රස්සාරයත් පරිමාක්ෂයත් අතර ශේෂ්ඨ බලය. මේ ටික නේද හුවෙන් සම්පූර්ණ පරිමාක්ෂයත් එක්කනේ ගන්නෙ. මම මේ පාඩ කරපු ශේෂ්ඨ බලය මගින් ලැබෙන්නේ කරපු කාර්ය නේද. අපිට ඉස්සම් කරපු කාර්ය ගන්න තිබුණා නම් කරපු කාර්ය ඩෙල්ටා W නම් ඩෙල්ටා W සමානයි බලන්න trapezium එකක් තියෙන්නේ භාගයයි समांतर पादे के एकत्व मैं समांतर पादे 8යි දැන් මේ समांतर पादे 3යි 10යි 5 වෙනි බලයක් යනවා වැඩි කිරීම ලම්බෝස කියන්නේ මෙයා 5යි 10 වෙන 3 වෙනි බලයක් තියෙනවා උතර බලන්න සුළු කරන්න කිව්වොත් 8යි 3යි 8යි 3යි 11යි ප්‍රසර පහ 55යි අගඩ බිංදු 2යි බෙදීම 2යි උතර 5000 දෙකෙන් බෙදුනොත් 2500යි අපෝ 2250යි 2250යි ජූල් උතර මේක වෙන ඉතරේ විදිහට තියෙන මේ පැත්තට ඒ කියන්නේ පරිමාව වැඩි වෙන පැත්තට එහෙනම් මේක වායුව මගින් කරන කාර්යයක් විදිහට අපි සලකන්න වෙන්නේ. සෝකට මතකයි තාපගති විද්‍යාවේ පළවෙනි නියමයෙන් කියනවා ඩෙල්ටා Q සමානයි ඩෙල්ටා U දන ඩෙල්ටා W කියලා. එහෙනම් ඩෙල්ටා Q දන්නවා පද්ධතියෙන් ඉවත් වෙනවා ඒක නිසා ඍණ 250යි. ඩෙල්ටා U අභ්‍යන්තර ශක්තිය අපි වාගන්න යමු. කරන කාර්යය වායුව මගින් කරන්නේ. වායුව මගින් කරනවා නම් දන 2250යි. දැන් බලන්න ඩෙල්ටා U හොයන්න කිව්වොත් මම මේ අර පැත්තට අරන් යන්න වෙනවා. අරන් පැත්තට අරන් කිව්වොත් ඩෙල්ටා U සමානයි ඍණ 2250ට 250 එකතුනොත් ඍණ 2500යි. U ඍණ කියන්නේ අභ්‍යන්තර ශක්තිය අඩු වෙනවා. මම ඔයාලට කිව්වා පටන් ගන්න ඉඳිම අභ්‍යන්තර ශක්තිය විදිහට හැසිරෙන්නේ චාලක ශක්තිය. එහෙනම් මේකෙන් කියවෙන්නේ චාලක ශක්තිය U 2500කින් අඩු වෙනවා කියලා. මොන අපි උත්තරේ තෝරගත්ත විදිය ජූල් 2500ක අභ්‍යන්තර ශක්තිය අඩුවේ කියලා වුණා උත්තරේ එන්න. ඒ උත්තරේ වාගත්තා නම් මම ලකුණක් දා ගන්න පුළුවන්. ඒක හරි කියලා අපිට සලකන්න පුළුවන්කමක් තියෙනවා. රයිට්. අපේ මොම් ප්‍රශ්නක 227ට. ප්‍රශ්නක 227. මම කොහොමද ප්‍රශ්නක 227 දෙන්නේ කියලා. මම අහනවා ආරෝපණයක් Q ආරෝපණයක් A වල ඉඳලා B වලට රගෙන යනවා B ස්ථානයේදී ඒක ඩ්‍රයිව් කරන වේගය කොච්චරද කියලා. ඉතින් ඔයගොල්ලෝ දන්නා මේ වගේ ප්‍රශ්න වලට උත්තර දෙන්න. ගුරුත්වජ විභවය පිට විදුත් විභවයදී කියන පාඩම් දෙකේදීම ගාන හැදෙන එකම විදිහකට කෙනෙක් ගැන අයිඩියා එකක් ඔයාලට දෙනවා. අපි ඉස්සෙල්ලා පුළුවන් A ලක්ෂයේ විභවය V A නම් V A හොයන්න. ඒක ඔයගොල්ලෝ දන්නවා විභවය V නම් V සමානයි 1/4 F siren දන හොරින කියුබෙදීම සිම්පල් ආරගෙන ලැබෙන්නේ. එහෙනම් මේ කරුව A ලක්ෂයේ විභවය VA නම් VA සමානයි 1/4 F siren. එතන විභවය ඇති කරන්නේ මෙයා මගින්. හරිද? රයිට්. දන කියුබෙදීම කැපිටල් R වෙන්න ඕන. එහෙමද ගන්න වෙන්නේ? සහ තව ඇති වෙනවනේ මෙතන ලක්ෂ්‍ය බෑති කරනවා මෙයාමගින් මෙතන ඇති කරන විභවය. එයි මෙතන ඍණ ආරෝපණය දිනු ඍණ ආරෝපණය මගින් මෙතන ඇති කරන විභවයත්. මේ දෙකේම එකතුව නේද?
මෙයාමගේ මෙතන තිකන්න ඕනේ දෙවි පොයක් ඍණ q ආරෝපණය මගේ මෙතන තිකන්න ඉබේ කියන්නේ මෙයානේ එතකොට මේ දුර r මේ දුර 2i r නම් මෙයා කර්ණය කර්ණය කියන්නේ කවුද r ධන 2i r වර්ගයේ වර්ගමූලය එතකොට මෙතනින් 4i r වර්ග මෙයාත් ගියා නම් 5i r වර්ග 5i r වර්ගයේ වර්ගමූලය 5i r වර්ගයේ වර්ගමූලය කියලා කියන්නේ මූල 5i r එහෙනම් මේකට එකතු වෙන්න ඕනේ ඒ ලක්ෂ්‍ය වේ කියන්නේ මෙයා විසින් මෙතන තිකන්න විභවයක් මෙයා විසින් මෙතන තිකන්න විභවයක් කියලා විභවයන් දෙකේම එකතු වෙන්නේ එහෙනම් මේකට එකතු වෙන්න ඕන මං හරියට යන තමයි ඒ ලක්ෂ්‍ය වේ කියන්නේ මේකට එකතු වෙන්න ඕන 1 8 4 5 epsilon හොඳ රේන කියුබ් එදීම r කියලා කියන්නේ මූල 5යි r ඔන්න ඒ ලක්ෂ්‍ය විභවය දැන් අපි බලමු බීලක්ෂ්‍ය වේ කියන්නේ කවුද කියලා. එහෙනම් බීලක්ෂ්‍ය වේ කියන්නේ VB නා. VB කියලා කියන්නේ කවුද? ඔයගොල්ලෝ දන්නවා නේද VB කියලා වෙන්න ඕන කවුද කියන එක. එහෙනම් VB කියන්න ඕන මෙයා විසින් මෙතන තිකන විභවයයි. මෙයා විසින් මෙතන තිකන විභවයයි කියන දෙකේම එකතුව. එහෙනම් බලන්න අර ඍණ Q ආරෝපණය මොකද බීලක්ෂ්‍ය තිකන විභවය කියන්නේ 1 4 5 epsilon ඍණ Q වැදීම කැපිටල් R. ඒක එකතු වෙන්න ඕන මෙයා විසින් මෙතන තිකන විභවය කියන්නේ මෙන්න මේ විභවය. මෙය විසින් ඇති කරන විභවය. තව බලන්න මෙතන ත්‍රිකෝණ ත්‍රිකෝණයක් තියෙනවා. මෙයා 2i r, මෙයා r නම් කලින් වගේම නේද r වර්ගය දන 2i r වර්ගයේ වර්ගමූලය. එහෙනම් මේ පාදේ කියන්නේ මූල 5i r. හරිද මම? එහෙනම් දන 1 8 4 5 epsilon දන q වැදීම මූල 5i r නේද? අවනේද වෙන්න ඕන. මම හරිනේ. එතකොට අපිට පුළුවන් මේ ලක්ෂණ දෙකේ විභව අන්තරය කොච්චරක්ද කියලා බලන්න. විභව අන්තර ගන්න ගියාම වැඩි ලක්ෂයේ විභවයි අඩු ලක්ෂයේ විභවය අඩු කරන්න යනවා. ඉතින් ධන විභවය තමයි වැඩි කියන එක වලට හේට තේරෙනවා. එහෙනම් මේ ලක්ෂ දෙක අතර විභව අන්තරය V කියලා කියන්නේ V A ඍණ V B වෙන්න ඕන නේද? එහෙනම් අපි කලබල නැතුව ලියමු V A කියලා කියන්නේ නම් 1 8 4 5 epsilon ධන Q වැදීම කැපිටල් R ධන ඍණ ඍණ වෙනවා ඍණ 1 8 4 5 epsilon q වැදීම මූල 5i r හරිද මම right එකෙන් අඩු වෙන්න ඕන මම වරහණක් දා ගන්න අඩු වෙන්න ඕන මෙයා මෙතන ඍණ වෙනවා මුල ඍණ 1 8 4 5 epsilon q වැදීම r ධනයි ධනයි ධන 1 8 4 5 epsilon q වැදීම මූල 5i r අවනේ දෙන්නේ දැන් වඩ දෙන ඍණ ලකුණෙන් මෙයක් ගුණ වෙන්න ඕන මෙයක් ගුණ වෙන්න ඕන එතකොට ඍණ ඍණ 10 කියන්නේ මේ වගේ පද දෙකක් තියෙනවා දෙවරක් 1 8 4 5 epsilon q වැදීම r ගෙන් මෙයක් ඍණයි නේද ගුණ වුණා ඍණ පද දෙකක් තියෙනවා ඍණ දෙවරක් 1 8 4 5 epsilon q වැදීම මූල 5i r වෙන්න ඕන. ඕනේ තියෙනවා. දැන් විභවාන්තරයේ පොදු එක මම එළියට ගන්නම් නේද? පොදු අගයන් තියෙන්නේ කවුද? දෙක පොදුයි. 1 8 4 5 epsilon පොදුයි. හරිද ඔම? q පොදුයි r පොදුයි q පොදුයි r පොදුයි. එතකොට ඊතුරුනේ කවුද? පළවෙනි එකෙන් කවුවත් නැහැ. කවුවත් නැහැ කියන්නේ එකක් ඊතුරුයි. ඍණ දෙවෙනි එකෙන් ඊතුරු වෙනවා 1 8 මූල 5ක්. ඔනේ ඇත්ත. මම ඊතල උත්තර වලත් ඔය මූල 5ත් එක්කම තමයි ගනුදෙනුම තියෙන්නේ. ඔන්න තවසුළු කරන්න පුළුවන් මෙයාට මම හපලා ගන්න දෙකයි කියලා. එහෙනම් මෙන්න මේ ලක්ෂ්‍ය සහ මේ ලක්ෂ්‍ය අතර තියෙන විද්‍යුත් විභව අන්තරය ඔයාලා කටුකොලේ මේ සියල්ල හදලා තියෙනවා. ඉතින් විද්‍යුත් විභව අන්තරය දන්නවනම් මම දැන් කළු පෑනේ හදන්නම් උඩ බලගන්න ලේසි වෙන්න. ඔය විභව අන්තරය යටතේ Q ආරෝපණය කරගෙන යද්දි කරන කාර්යය උගල දන්නවා W සමානයි Q V කරපු කාර්යය තමයි සමාන වෙන්නේ මේ ලක්ෂ්‍යයේදී තිබෙන චාලකශක්තිය. අන්න W වලට Q V චාලකශක්තිය වලට භාගයයි M U වලට. දැන් Q කියන අරගෙන ආරෝපණය කොච්චර ආරෝපණයක් අරගෙන ගියා කියලා ගන්න කියන්නේ අරගෙන ගියපු ආරෝපණය ධන සිම්පල් Q ආරෝපණයක් සිම්පල් Q වතාවක් විභවාන්තරය කියන්නේ මේ මෙයානේ කවුද
capital Q බෙදීම 2 5f ψ ගන්න r වතාවක් 1 ඍණ 1 බෙදීම මූල 5 සමානයි කාටද 2න් 1 වතාවක් mu වර්ග කියලා නේද ඉන්නේ. ඒතොර 2කට 2ක් කැපෙනවා. එමනම් බලන්න හයිඩ්‍රජන් ප්‍රවේගය u වෙන්න ඕන කවුද වර්ගමූල තුලේ මෙයා නේද වර්ගමූල තුලේ ඉතුරු වෙන්න ඕන කැපිටල් Q සිම්පල් Q ඉතුරු වෙන්න ඕන හරි ඉරෙන් යනට එන්න ඕන සිම්පල් m 5 f ψ ගන්න r කෙනෙක් වරහන් ඇතුලේ එක ඍණ කැට මූල පහක් බලන්න මේ ආන්සර් එක උතනද තියෙන්නේ ටිකක් දිගට හදන්න වෙච්ච ගාණක් වුණා शीघ्रता थोड़ा थोड़ा समीकरण तक करना क्यों बदी मटी समान है के ए वतावक थीटा वन रीना थीटा टू बदी मटी वाला है मैं हम कर सक मतलब उन लोग आपे के लिए में सीख रहता है कि समान है हम के निकट बा हरस्कर शेष शब्द यानी कि समान है माना समान निशा डी हम कर सक में परतर है एक समान है यानी उधर हम पहले तो आप सामना करता हूँ कि प्रतिलोम समान पाती के बिन्ने उष्णत्व वेन सके ना बलन मैं आपको शब्द वेन सब अच्छा रद्द सेल्सियस संख्या का दहाई मैं आपको शब्द वेन सब अच्छा रद्द सेल्सियस संख्या का पहाई मैं आपको शब्द वेन सब अच्छा रद्द सेल्सियस संख्या का विस्साई मैं आपको शब्द वेन सब अच्छा रद्द सेल्सियस संख्या का तीस पहाई नहीं सॉरी सेल्सियस संख्या का हाथरिस पहाई उधर को लाना उष्णता वेनस वैडिव के नागे तमाई तापसान नायक तावालू උෂ්ණත්ව වෙනස වැඩිම කෙනා තමයි D එහෙනම් එයාගේ තමයි තාපසන්නායකතාව අඩුම කෙනා KD එයා තමයි තාපසන්නායකතාව අඩුම කෙනා ඒතර තාපසන්නායකතාව වැඩිම වෙන්න ඕන උෂ්ණත්ව වෙනස අඩුම කෙනාගේ එහෙනම් KB තමයි වැඩිම කෙනා වෙන්න ඕන එහෙනම් ඊළඟට ඉන්න ඕන මෙතෙන්ට KC එහෙනම් ඊළඟට ඉන්න ඕන KA බෝවල්ට දෙරෙනවා ඔක නේද උෂ්ණත්ව විචලනේ නිවර් සෝරි තාපසන්නායකතාව විචලනේ නිවර්දිව ගත්තොත් ගන්න පුළුවන් වෙන්නේ ප්‍රශංග 229ට આવොත් මේක තියෙන්නේ සුමට පරාවර්තනයක් නැත්නම් මෘදු පරාවර්තනයක් දෘඩ සීමාවක් නෙමෙයි මෘදු සීමාවක සිදුවන පරාවර්තනය ලියන මතකදී අපවර්තනයකින් තොරයි ආපු ස්පන්දය මෙහෙමනම් ආවේ මෙයා නැවතත් හැරිලා යන්න ඕන මේ විදිහට නේද මේ විදිහට නේද හැරිලා යන්න ඕන කිසිම කියන අපවර්තනයක ඉමක් සිදු වෙන්නේ නැහැ ඔබ ඇත්තටම මෙහෙම හැරිලා යන්න ඕන එහෙනම් ආන්සර් එක දෙනවා තුන්වෙනි එක प्रश्न कारकात्मक මෙය පළවෙනි පාදේ මෙය දෙවෙනි පාදේ මෙය තුන්වෙනි පාදේ මෙය හතරවෙනි පාදේ හතරවෙනි පාදේ පළවෙනි පාදේ තුන්වෙනි පාදේ තමයි වී ඉන් එක දෙන්නේ තුන්වෙනි පාදේ කියන්නේ කවුද මතකද අපි මේ පැත්තට ගත්තොත් මෙහෙම නේද දැනගත්තේ 2 3 ආ එහෙනම් මේ දෙන්නේ අනපවර්තන වර්ධකයට තමයි වී ඉන් එක දීලා තියෙන්නේ වී ඉන් එක දීලා තියෙන්නේ අනපවර්තන අග්‍රයට එහෙනම් මේකේ වෝල්ටේජ් තව වර්ධනය ලැබෙන්න ඕන වී අවුට් නම් මේ සමීකරණය වී අවුට් සමානයි RF වැඩිම R ධන එක වතාවක් වී ඕකේ නේද ලැබෙන්න ඕන ශ්‍රෝණංකල් තිරණය කරන ඕකේ නේද ලැබෙන්න ඕන කියලා තරණය බලයිසි right ඊළඟට බලන්න හොඳටම පේනවා භූගතය හරහා ගිහින් තියෙන්නේ අර මතකයි භූගතය හරහා ගිහින් තියෙන මෙයා මෙයාගෙන් එන එක නේද භූගත කරන්නේ අපි මේ ඍණ වර්ධකයෙන් එන එක නේද භූගත කරන්නේ භූගත කරන්න කලින්ම ප්‍රතිරෝධකයක් හරහා නේ බලන්න මේ භූගත කර ප්‍රතිරෝධකය නේද 2 කිලෝ හයවෙනි පින් එක පහ හයවෙනි පින් එකෙන් නේද ඇදලා ගන්න ඕන පුනර්පෝෂණය කරන බල පුනර්පෝෂී ප්‍රතිරෝධකයක් තියෙනවා පේනවා නේද ඔයාලට 8 කිලෝ එහෙනම් අපි නිකමර බලමු වී අවුට් එක සම්පූර්ණ වෙන්න වී ඉන් එක කොච්චරක් තියෙනවද
දවසේ ප්‍රශ්න පහෙන් කීයක් හරිද අලුතෙන් ගණන් ගන්න දේවල් මේක ඇතුළේ තිබුණාද